අතත් live at 55 සමගින් මම නවේක්ෂා ගුණසේකර ප්‍රථමයේ නවධානය දේශීය පුවත් වෙත ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම ගැන දැන් හැමෝම කතා කරනවා. කතා නොකරපු කට්ටියක් කතා කරනවා. දැන් මේකෙන් බේන්නේ මෙන්නේ ආණ්ඩුවක් හැදීමේ ඉඩකඩ බොහෝ තියෙනවා. දැන් ඒකට උවමනා කරන්නේ මොකක්ද? බහුතරයක් අපි පෙන්වන්න ඕන. බහුතරයක් අපිට පෙන්වන්න බැරි නම් ජනාධිපතිතුමා දෙන්න දෙයක් කාලා ඉන්නවා. ජනාධිපතිතුමා පත් කරන්නේ කවුද? ව්‍යාපාර ගන්න. අපි එකතු වෙලා බහුතර තත්ත්වයක් හදාගන්න මෙජොරිටි එක. හදාගෙන අපි ජනාධිපතිතුමාට කියන්න ඕන මේ අගමැති අපි අයින් කරන්න. ඔන්නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන අයින් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට අයින් කරගන්න පුළුවන්. ඊළඟට අපි තෝරගන්නවා අර සර්වපාක්ෂික සාකච්ඡාවේ. මෙන්න මෙයා තමයි අගමැති වෙන්න ඕන පළවෙනි 6 මාස. ඕ අවුරුද්ද. අපි නියම කරගන්න කාලයක. අපි එයාගේ නම ඉදිරිපත් කරනවා අගමැති හැටියට පත් කරන්න කියලා. කොටා. එයා පත් කළත් නොකළත් අපි එයාව අගමැති හැටියට මාරගන්න. තෙල් පොලිමේ මේ මොකද වෙන්නේ? ටෝකන් ක්‍රමය ඉවරද? ජනාධිපති කෝ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නැහැ මහජනයට පේන්නේ නැහැ. ජනාධිපතිවරයෙක් ඉන්නවද? ජීවතුන් අතර ඉන්නවද? නැත්තම් වලකට ගහලාද? ඔබ කියන්න පොඩ්ඩක්. හදිසියේ මාධ්‍යට ආ නාමල් අපි එකිනෙකාට හොරා කියා ගන්න නැතුව මේ වෙලාවේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරගමු. හිටපු ජනාධිපතිතුමන් අග්‍රමාත්‍යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෛත්‍රී සජිත් හමුව කුමක්ද? බිම්මුල්ලේදී වෙඩි කෑවේ බැස්ටියන් පාරේ වෙඩික්කරුද? දෙස් විදස් පුවත් රසක් සමගින් හමුවෙමු රාත්‍රී 7ට. Live at 55.